පසුගිය මහකන්නේ වගා කළ හා නොකළ සියලු ගොවීන්ට රුපියල් 40,000ක වන්දි මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. එහි පළමු අදීරයේ ලෙස රුපියල් 10,000ක් ගෙවීම බොහෝ දුරට අවසන්. අතුරුභෝග වගා කළ ගොවීන්ටද මෙවර වන්දි ගෙවීමට රජය තීරණය කිරීම විශේෂත්වයක්. නියකින් පීඩාවට පත් ගොවීන්ට වන්දි ගෙවීමට රජය රුපියල් මිලියන 4,300ක් වෙන් කර ඇති බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පණ්ඩුක වීරසිංහ මහතා පැවසුවේ. නියඟයෙන් පීඩාවට පත්වෙච්ච ගොවි පවුල් 105කට වඩා අධික ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන්ට අපි මේ අවස්ථාවේදී වන්දි ගෙවීම ආරම්භ කළා පසුගිය සිකුරාදා ඉඳලා. ඒ අනුව අපි පොළොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, කෑගල්ල කියන දිස්ත්‍රික්ක හතරට අපිට ලැබිලා තියෙච්ච සංඛ්‍යාලේඛන අනුව රුපියල් කෝටි 92ක් ඒ ගොවි ජනතාවගේ ගිණුම් වලට ප්‍රේෂණය කළා. ඒ වගේම තවත් දිස්ත්‍රික්ක 8ක දත්ත අපිට ලැබිලා තියෙනවා. ඒ ප්‍රමාණයට අදාළ රුපියල් මිලියන 1,200ක වගේ ප්‍රමාණයකුත් අපි ඊළඟ වැඩ කරන දිනේ අනිද්දා ඒ ගිණුම් වලට බැර කරනවා. රජයේ විසින් තීරණයක් ගෙන තියෙනවා මේ රුපියල් 10,000ක හානිපූර්ණ කිරීමේ ප්‍රථම අධීරයේ වන්දි මුදල සිංහල අවුරුද්දට ප්‍රථම මේ ගොවි ජනතාවගේ ගිණුම් වලට බැර කරන්න කියලා. සත්‍ය මුද්‍රාව රූපවාහිනී ප්‍රවෘත්ති.